वर्तमान अट समय मुनगहन यम किसी क्षेत्र प्रवीणत्ट निपुणत्ट पत्मीन एयतुन हिनीपत्म गोस् जीवित जागत बहो मिनीसून नम तपिट बहोम कलाकिन इंद हिट तम मुनगहन हमुवेन्े यम किसी क्षेत्र किहिपेक नत्तम विशाल वापसर्याक्तुल सेवेकरन एवान पुद्गली नमुत वर्तमाने अपी कताबहकल युत्तु ओहुगे जीवित कतावगेन देनगत युत्तु में खालेट अवसी वेड़दाई पुद्गले को पिलिबंदव कताबहकरान अपी हितुआ अद उदायर सहुर्देया विशेशांगे में खाल वेलाव वेनकर गान एवनुन अपी बहुम गौरवे नाराधना करा सौख्य प्रवर्धन कार्याशे सौख्य अध्यापन निर्धारी प्राथमिक सौख्य सेवा सविबल गेन्वीमे लोक बैंक व्यापृति ज्येष्ठ सन्निवेदन निलधारी मनोविद्या उपदेशक मातिवेदी जानक सुनीत भंडार महात्म्य बहुम आदर पीलिगन आयुभवान सुबुदासन आयुभवान सुबुदासन बेहमट आयुभवान सुबुदासन इत जानक महात्म्य कोहमद मेधवस वेडकाटू तो මේදවස්වල වැඩ කටයුතු කරාම මම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මේදවස්වල කොවිඩ් තත්ත්වයේ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධය, ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ කෙලින්ම නැති සාමාන්‍ය ජනතාව පවා අතිශය කාර්යබහුලයි, අතිශය හිතා බලා කටයුතු කළ යුතු කාලයක්. ඒ නිසා එහි අර්ථය බලනකොට හරිම කාර්යබහුලයි. හැබැයි අනිත් පැත්තෙන් කොතරම් කාර්යබහුල වුණත් අපිට තියෙන්නේ කෙටි ජීවිත කාලයක් නේ. ඒ නිසා ජීවිතේ ටිකක් බෙදාගත්තාම ගෙදර ගියාට පස්සේ හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. හොඳයි දැන් ජානක සුනිත් බණ්ඩාර කිව්වම ඔබ ශේෂ්ත්‍ර කිහිපයක් නියෝජනය කරනවා. ඇත්තටම කවුද ජානක සුනිත් බණ්ඩාර කියන්නේ? අම ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ වගේම ගෙදර ඉන්න ඔබට හිතේවි මේ නම් ඉන්නේ හොඳකට නෙමෙයි මේ මොකක් හරි තමන්ගේ අර පට්ටන්දරේ දිගාරින්න හදන්නේ කියලා. හැබැයි නුවණැසින් නුවණ සහිතව සැරසරමින් ඉන්න ඔබට මා ගැන යමක් කියන්න කියලා ඔබ ආරාධනා කරන නිසා මා ඔබටත් නිවසේ ඉන්න ඔබටත් මා හිතන්නේ යමක් කිව්වොත් හොඳයි. ඔබ විශ්වාස කරන්න ජානක සුනිත් බණ්ඩාර කියන්නේ කවුද කියලා මට තාමත් හඳුරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අනිත් අය හඳුන්වන නැත්නම් අනිත් අය දකින්න කැමති විදිහ කිව්වොත් මට කියන්න පුළුවන් ජානක සුනිත් බණ්ඩාර යනු කවුද, ඔහු කුමක් කරාවිද, ඔහුගේ වර්තමාන හැඩතලයේ කුමක්ද, අනාගතයේ මොකක් කියාවිද කියලා. ඔබ කැමති මේ දෙකෙන් මොකටද? දෙකටම කැමති. හරි. ජානක සුනිත් බණ්ඩාර කියන්නේ මා හිතන්නේ හරියටම සරලව ඉන්න කැමති මිනිස්සෙක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි ජානක සුරිත් බණ්ඩාර ගැන විශ්වාස කරද්දී මට මතක් වෙන කාරණා කීපයක් කියන්න මම කැමති යමක්. එකක් තමයි සරච්චන්ද්‍රයෝ නැත්නම් සරච්චන්ද්‍රයින් මහාචාර්යතුමා කියලා තිනවා ජීවිතයේ ඇත්තේ යාමීම් පමණි. මම විශ්වාස කරනවා අංක 1 ජීවිතයේ ඇත්තේ යාමීම් පමණි. එනවා යනවා වැඩ කරනවා එතනින්ක් වෙනවා. තව එකක් මම විශ්වාස කරනවා මා ගැන ඔබට දැනගන්නට සහ ගෙදර ඉන්න ඔබට නිවසේ ඉන්න ඔබට හිතන්නට මා කියන්නේ සමහර විට ජානක සුනිත් බණ්ඩාර කියන පුද්ගලයා විශ්වාස කරනවා එක් දොරටුවක් වැසෙද්දී තව දොරටු සිය ගණනක් පියවර වෙනවා කියලා. අම ඔබට ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියන්න පුළුවන් ඔබට. ඊළඟට මා විශ්වාස කරනවා ඔබ අහලා තියෙනවා ජනකවියක් මහා විශාල කනාටු පොල් ගසකින් පොල් ගෙඩි 3400ක් එකවර බිමට කඩා වැටුණාසේ කඩා දැම්මාසේ කියලා. ඔබට මතක දෙකේ අර්ථය මොකක් ඔබට මොකද්ද හිතෙන්නේ එතකොට? මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මහා විශාල පොල් ගහකින් කුණාටු නැත්නම් කනාටු පොල් ගසකින් පොල් ගෙඩි 3400ක් අනිවාර්ය මම කල්පනා කරන අතරතුරේදී ගෙදර ඉන්න ඔබ ජනකවි ගැන දන්නවා නම් හිතාවි. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මහා කනාටු විශාල පොල් ගසකින් පොල් ගෙඩි 3400ක් අම කොහොමද වැටෙන්නේ? මා විශ්වාස කරනවා අසන්නා කෙසේ කීවත් මා සිහිබුද්ධිය නැසුවොත් මට මේ ජීවිත කාලය තුළ මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ එකක්. ඊළඟට මා විශ්වාස කරනවා අන්තිම එක වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැහැ. ලකුණු දමා ගන්න මිනිසුන් අතරේ තමයි තරගයක් තියෙන්නේ. ඒ නිසා ලකුණු දමා ගැනීම පසක තිබීදී වැඩ කරන මිනිසෙක් විදිහටයි මා ඒක මහත්මා ගාන්ධි සඳහන් කරපු කියනක් එක්තරා අවස්ථාවකදී මහත්මා ගාන්ධිතුමා සඳහන් කළා වුණාට ඔබ හරි. හැබැයි මට හිතෙනවා එහෙම කළාම අර ජීවිතේ අපි කියනවා ඉංග්‍රීසි වචනයක් එහෙම ගුවන් තමයි සමහරට දැනෙන්නේ ස්ට්‍රෙස් එක ආතති අඩු වෙනවා වැඩ කරගෙන යනවා. හැබැයි ලකුණු දමා ගැනීම ආවොත් ලකුණු එවි නැත්නම් යාවි. මහිතනි සුනිත් මහත්මියගේ ලකුණු දමා ගැනීම මේ කතාව මේ වර්තමාන සමාජයට බොහෝම අතිශයින්ම ගැළපෙන කාරණාවක්. ඒත්ක මම කැමතියි දැන් ඔබේ අතීතයට ඔබේ ඉතිහාසයට යන්න. ඔබ උපත ලබන්නේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ. හරිද හරි. ඔබ ජීවිතේ ආරම්භ කරන්න පළමු අදියර තියන්නේ කොළඹින්. කොහොමද කොළඹට එන්නේ? අහම්බයක් දෙක. සමහරට හිතේවි මා මේ කතාව කියද්දී අමාටත් නිවසේ ඉන්න ඔබටත්
ඒ අහම්බයක් වුණාට ඒ වගේ අහම්බ තමයි අපි ඉස්සරහට ගෙනිලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අහම්බය තුළ අමාටත් ඔබටත් සමහර දේවල් හිතන්න තියෙවි. එක්තරා දවසක ගෙදර පොඩි රේඩියෝ එකක ගුවන්විදුලි යන්ත්‍රයක දාලා තියෙනවා වැඩසටහනක්. ඒ මැද්දෙන් ඇහෙනවා ට්‍රේලර් එකක් නැත්තම් පූර්ණ නිවේදනයක්. රුහුණු සේවයේ තියෙනවා තරගයක්. ඒ කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ තරගයක් තියෙනවා නිවේදන ශිල්පීන්ට. හැබැයි මේ නිවේදන ශිල්පීන් ඇතුළේ වැඩ කරන අය නෙවෙයි මේ එළියේ ඉන්න ශ්‍රවණ කලාපයේ ඉන්න දරුවෝ නැත්තම් තරුණයෝ. දානවා ඇප්ලිකේෂන් එකක් අයදුම් පත්‍රයක්. ඊන් පස්සේ වුන් කතා කරනවා ඒවකට එහි හිටපු නිලධාරීන් බොහෝ දෙනෙක් මට එක්කෙනෙක් මතකයි විජේදාස හේවගේ කියන පුද්ගලයා. ඔහුගේ අත්සනින් සහ එහි රුහුණු සේවා පාලක තුමන්ගේ අත්සනින් ලියුමක් එනවා. මෙන්න අහවල් දවසේ තරගය තියෙනවා කියලා තරගයට ඉදිරිපත් වෙනවා. ගියාට පස්සේ අමා ඔබ විශ්වාස කරන්න කිසිදු නිවේදන හැකියාවක් කො මේ මයික් එකක් අල්ලලා තිබුණේ. එතකොට අර පන්සලේ සමහරවල් අපි නිවේදන කටයුතු කරනවනේ තාත්තා පන්සලට සම්බන්ධ කෙනෙක් ඔහු විදුහල්පතිවරයෙක් ඔහු අද අප අතර නැහැ. මට හිතෙනවා සමහර විට මේ කතා කරද්දී ඔහුගේ ආශිර්වාදය මේ වටේ තියෙනවා කියලා. එනිසා තාත්තා නිවේදන කටයුතු කරන්න යනවා පන්සලේ. එතකොට මම මේ කියන්නේ ඉස්සෙල්ලාම මයික් එකක් ඇල්ලුවේ රුහුණු සේවයට ගියාට පස්සේ ඊට ඉස්සෙල්ලා මයික් එකක් ඇල්ලුවා නම් ඇල්ලුවේ අර මේ ඔබම තන්නේ වැල්ලන්දුර ශ්‍රී විජේරාජ පරිවෙනස්ථානේ ප්‍රචාරකංශයයි අද රාත්‍රී ප්‍රසන්න මහා සල්පිල උන වගේ දේවල් තමයි ඉස්සෙල්ල කිව්වේ. හැබැයි අතෙන්ට ගියාට පස්සේ ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරාට පස්සේ ලැබෙනවා රුහුණු සේවයේ හොඳම රුහුණු සේවා ශ්‍රවණ කලාපේ හොඳම ආධුනික නිවේදක සම්මානය. ඉන් පසුව ඒ සම්මානය තියාගෙන වසන්ත ප්‍රතිපා වගේ වැඩසටහන් වලට යනවා රුහුණු සේවයේ. රුහුණු සේවාවේ මේ වැඩසටහන් වලට ගියාට පස්සේ එක්තරා දවසක මට හිතෙනවා ගුවන්විදුලි සංස්ථාවේ ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා BMI සෙච්චිගේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ. හැබැයි එවිට මා අර රුහුණු සේවාවෙන් දුන්න මෙන්න මෙච්චරක් විතර ලොකු සම්මානෙත් අරගෙන බස් එකේ කොළඹ වෙනවා. ඇවිල්ලා ප්‍රදර්ශන කුටියේ ගුවන්විදුලි සංස්ථාවේ එවිට ඉන්නේ සුජීව හරිශ්චන්ද්‍ර සහ රම්‍යා වනිගසේකර කියන ප්‍රවීණයන් දෙපළ. සුජීවයා කියනවා මල්ලි මේ වා හරියන්නේ රුහුණට නෙමෙයි කොළඹට මෙහෙට එන්න කියලා. ඊට පස්සේ ඔන්න එතනින් සිතුවිලි ජනිත වෙනවා. හැබැයි ඊට කලින් මා විනාඩි දෙකේ වැඩසටහනට රුහුණු සේවයට ගිහිල්ලා සමහරලාට උදේ පාන්දර බත් ගෙඩියක් බැඳගෙන ගෙදරින් ගිහිල්ලා කහවත්තෙන්. දැන් තරම් පාරවල් හොඳ නැහැ. හයිවේස් නැත්තම් අධිවේගී මාර්ග නැහැ. පැය ගාණක් ගිහිල්ලා විනාඩි දෙකක් වැඩසටහනක් කරලා රෑ එන්න බස් නැතුව සමහරලාට ලොරිවල නැගලා එනවා. ලොරිවල නැගලා ඇවිල්ලා සමහරලාට රේදුරු මහත්තයා ලොරිය නවත්වනවා සහායකයත් එක්ක තේ එකක් බොන්නේ. එතකොට එහෙනම් පිටිපස්සෙන් සද්දයක් ඩකඩක ගාලා බලනකොට මේ හොරහරක් ලොරියකට අත දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එතනින් බහිනවා ආයේ කෙහෙල් කන ලොරියක නැගලා එනවා. එහෙම ඇවිල්ලා හදාගත්ත වගා කරගත්ත අසනත් එක තමයි මුලින්ම කොළඹට එන්නේ. හොඳයි මම ඔබෙන් විමසූ පැනයට මම හිතන්නේ පිළිතුරු දෙකක්ම ලැබුණා. මම ඔබෙන් ඇහුවේ කොළඹට ආපු විදිහ. නමුත් ඒ තුළ ඔබ මේ මාධ්‍යයට පිවිසුණු හැටිත් ඔබ සඳහන් කරා. කාලයට නිසි තැන එහෙම නැත්නම් කාලයට හරි තැන ලබා නොදෙන යුගයක ඔබ කාලයට නිසි තැන ලබා දුන්නා. ඒකනේ කියමනකුත් තියෙන කාලය රන් හා සමානයි කියලා. නමුත් විනාඩි දෙකක කාලයක් කවුද ගණන් ගන්නේ නේද? නමුත් ඔබට හැකියාව ලැබුණා ඒ විනාඩි දෙක රත්තරන් වටිනා විනාඩි දෙකක් බවට පත් කරගන්න. ඔබේ ජීවිතේ ඒ තමයි ඔබේ ජීවිතේ හරවුම් ලක්ෂ්‍ය බවට පත් කරන්නේ. එහෙම නේද? අමා ඔබ එහෙම කිව්වහම දැන් ඔබ හරියටම අපි කියනවා මේක මේ ඕපන් එන්ඩඩ් ක්වෙස්චන්ස් නැත්තම් දිගට කතා කරන්න පුළුවන් සහ අර ක්ලෝස් එන්ඩඩ් කියලා කියනවනේ අපි. කියන්නේ සමහරවිට මේ ඉංග්‍රීසි වචන කියන්නේ සමහරවිට මේ සිංහලෙන් කිව්වහම රේඩියෝ එක කිව්වහම අපිට මතක් වෙනවා. හැබැයි ගුවන්විදුලි යන්ත්‍රය කිව්වහම ඊට වඩා ටිකක් ඈතයි. දුරකථනය කිව්වහම අපිට ටිකක් ඈතයි. ෆෝන් එක ගොහම ළඟයි. එනිසා මම හිතනවා මේ සහෘදයෙක් නම් තේරෙන භාෂාවෙන් දැනෙන භාෂාවෙන් කියන්න ඕනේ. ඔබ කියමින් හිටියේ එහෙම නේද කාලයට වටිනාකමක් දුන්න නේද කියලා. හරි. හැබැයි කාලයට වටිනාකමක් දෙන වෙලාවේ ඒක ඔබටවත් මටවත් අමාටවත් හිතෙන්නේ නැහැ. ඒ විනාඩි දෙක රත්තරන් වටිනවා කියලා. හැබැයි ජීවිතේ හරවන්න පුළුවන් පැය ගාණෙන් දවස් ගාණෙන් නෙමෙයි විනාඩියෙන් දෙකෙන් තප්පරයෙන්. හොඳයි. කියන්නේ ඔබ අද වෙනකොට එහෙම නැත්නම් වර්තමානයේ ඔබ සිටින ස්ථානය ගැන මාධ්‍යවේදියෙක් විදියට ඔබ තෘප්තිමත්ද කියන්නේ? අනිවාර්යයෙන්ම තෘප්තිමත්. හැබැයි ඔබ මගෙන් ඇහුවොත් ඒ වගේම ගෙදර ඉන්න ඔබත් මගෙන් ඇහුවොත් සෝවාන් වෙලාවක් නැති මාර්ගඵලයකට ආවේ නැති අපේ ධර්මයේ විදියට කවුරුදම තෘප්තිමත් වෙන්නේ? දැන් තව ඕනේ. මටත් අවංකමකුත් තව යන්න තියෙනවා. ඉතින් තෘප්තිමත් තමයි. හැබැයි මේක නෙමෙයි අපි ප්‍රාර්ථනා කරන දේ. සමහර විට මරණ මංචයක ඉදිරිත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට තව දේවල් කරන්න තිබුණා කියලා. තව දේවල් කරන්න තියෙනවා.
එනිසාම වෙන්න ඇති අපූරු කවිවලට සිතවිල්ලක් වෙන්නටත් ඇත්තේ ආමග කෙටි යා යුතු මග බොහෝයි කියලා. සමහර විට ඒ දේවල් අපේ ජීවිතයට අස්වැසිල්ලක් වේවි. අපේ ජීවිතයේ ඉලක්ක අරමුණු බොහෝම කාර්යශූරව සාක්ෂාත් කරගන්න. දැන් ඔබ රත්නපුරේ කහවත්ති ඉඳන් කොළඹට එනවා. ඒ මාධ්‍යවේදියෙක් වීමේ සිහිනයේ සැබෑවක් කරගන්න. ඒ සිහිනයේ සැබෑවක් වෙලා ඔබ ඉන් නවතින්නේ නැහැ. ඔබ පිවිසෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට. කොහොමද මේ මාධ්‍යවේදියා කියන ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රේ හමු වෙන්නේ? මම කැමතියි දැනගන්න. අමයික අපූර්ව කතාවක්. හැබැයි අපූර්ව කතාව මා කෙටියෙන් කියන්නම්. මොකද හේතුව උදේ පාන්දර කෙනෙක්ගේ තියෙන සමහර දේවල් දිගෑරගෙන පැදුරු වගේ කතා කරන්න ඔබවත් කැමති නැහැ. මා හිතන්නේ ගෙදර ඉන්න හැට ඊට වඩා දෙයක් තියෙනවා. හැබැයි මට මෙතනදි මතක් වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය කිව්වහම දැන් මං මේ වෙලාවේ බලද්දි මේ දවස්වල බලද්දි ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කියනවා, තව වැඩසටහන් කරනවා, දේශපාලන වැඩසටහන් කරනවා. හැබැයි මට ඒවකට තිබුණ සිහිනේ ගුවන්විදුලියට එන්න විතරයි. පස්සේ ආවට පස්සේ මට හිතුණා ඊට වඩා එහා පැත්තට එකක් තියෙනවනේ. හැබැයි මගේ ඇඟේ තියෙන සිහිනේ මේ කතාව අහගෙන ඉන්න සවන් දෙන සමහර නංගිලා මල්ලියට දූල පුතලට ඇත්තේ සිහින. හැබැයි සිහිනෙන් එහා පැත්තේ ජීවිතයක් තියෙනවනේ. ආවට පස්සේ අපි අවංකවම පිළිගන්න ඕනේ සමහරලාට බොහෝ පූර්ණ කාලීන මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන් ඉතා ශක්ති සම්පන්නයි. හැබැයි මගේ හිත තුල පැනනගිච්ච දෙයක් තමයි අමා පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකුටත් ඊට එහා පැත්තේ තව දෙයක් තියෙනවනේ. බොහෝ මාධ්‍යවේදීන් එහෙම කියනවා සමහර විට අපේ රටේ මේ වගේ රටවල් වල පූර්ණ කාලීන මාධ්‍යවේදී ලැරේකින්ලා වගේ කට්ටිය බිහි වෙන්නේ නැහැ කියලා මට හිතුණා. එතකොට එහෙම ඉන්නකොට හැබැයි මම කවදාවත් මාධ්‍ය අතහැරලා යන්න කැමති නැහැ. හැබැයි එක්තරා දවසක ගැසට් පත්‍රයේ දකිනවා මම හොයනවා නිදහසේ මාධ්‍යත් එක්ක වැඩ කටයුතු කරමින් ජනතාවත් එක්ක වැඩ කරමින් රස්සාවක්. මම දකිනවා ඖෂධවේදී ෆාමසිස්ට් ඒ කියන්නේ අපි දන්න විදිහට කියනවනම් PHI මහජන සෞඛ්‍ය පරීක්ෂක තවත් රසක් එක්ක ගැසට් එකේ එනවා. අම්මා හැමදාම කියනවා ඔය දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මම හිතන්නේ ගෙදර ඉන්න අයටත් කියනවා ඉතින් ඔය දේවල් කරලා හරියන්නේ නැහැ. ආණ්ඩුවේ රසවත් තියෙනවනේ කියලා. වර්තමාන වෙන විදිහට අපි පෞද්ගලික අංශේ රැකියාවක් සහ ආණ්ඩුවේ රසවත්ද කියලා හිතන්නේ නැහැ. මොකද හේතුව රටට වැඩක් කරන්න ඕනේ නම් හැබැයි අපේ කාලේ ආණ්ඩුවේ රසවක් කියන එකට තමයි ලොකු බරක් දීලා තිබුණේ. දානවා ඇප්ලිකේෂන් එකක්. දැන් මේ මොකද්ද හිතලා හිතලා කොටු කරලා මම දන්නවා අපේ ගමේ PHI මහත්තයත් නිදහසේ ඉන්න මිනිස්සෙක්. ජනතාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. බයිසිකලයක් තියෙනවා. දානවා ඇප්ලිකේෂන් එක අයිතුන් පත්‍රයේ. ඒකේ විභාගෙට ලියනවා. ඉහෙලෙම සමත් වෙනවා. හැබැයි ඉන්පස්සේ කතාව තමයි රසවත්. පුහුණු වෙන්න යනවා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයට. යන දවස මට මතකයි අපේ රටේ ප්‍රබල ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ වෙන දවස. එහි ට්‍රේලර් කියනවා අදින් ආරම්භ වෙන මේ ගුවන්විදුලි විකාශය අධිසයට වහන් දෙන්න පුළුවන් මගේ බලාපොරොත්තු තවත් මං ළඟට ගිහිල්ලා හැරලා එන්න හදනවා. වැඩක් නැහැ මගේ ක්ෂේත්‍රය මේක නෙමෙයි. පස්සේ මම යනවා සම්මුඛ පරීක්ෂණයට. එහි හිටියේවකට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෛද්‍ය සරත් අමුණුගම මැතිතුමා. මේ ඇවතතුමා නෙමෙයි වෛද්‍යවරේ. ඕලඟට ගිහිල්ලා කියනවා සර් පුළුවන් නම් මම මේකෙන් ෆේල් කරන්න. මොකද හේතුව මට මේක නෙවෙයි යෝනි ගෙදරින් උමනාවට තමයි දැම්මේ. ඒකට ඔහු කියනවා ඔයා කියලා නෙමෙයි කතා කරන්නේ ආදරේට මේ. ඔබ මේ පිස්සු කතා කරනවා. ඔව් තාමත් ඉන්නවා අපිත් එක්ක වැඩ කරමින්. මේ ආදරේට කියන්නේ ඔබ කියලා සමහරලාට. ඔබ බම්බලන් කියන්නේ ගමේ මේ තරහට නෙවෙයිනේ මම. ඔබ යනවා මේ ට්‍රේනින් එකට. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මං අහලා තියෙනවා PHI මහත්තුරු වැඩ කරනකොට ටිකක් අප්‍රසන්න සිදුවීමක් තමයි මේ ගව ඝාතනාගාර බලන්න යන්න ඕනි මේ නඩු දාන්න ඕනි මගේ ඔළුවේ තියෙන දේ. මං කියනවා සර් මට නඩු දාන්නත් බෑ, මේ හරක් මරට තැන්වලට යන්නත් බෑ. නෑ ඔබ එහෙම යන්න ඕනේ නෑ. ඔබ මේකේ ඉඳලා සංනිවේදනයේ පුහුණු සංනිවේදන කටයුතු කරමින් ඕන්නම් කවදා හරි දවසක සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය කියලා එකක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යන්න පුළුවන්. මම පුහුණුවට යනවා. හැබැයි තින් ඔහුගේ අනුග්‍රහය ඇතුව මං ගුවන්විදුලි වලත් වැඩ කරනවා. ඒ අතරතුරේ උපාධිය කරනවා. ඒ අතරතුරේ පශ්චාත් උපාධිය කරනවා. මා කොළඹට එද්දී අමා ඔබ විශ්වාස කරන්න මම කොළඹට එද්දී විශ්වවිද්‍යාල මට්ටමේ ඩිප්ලෝමා 10ක් තියෙනවා. 10ක් තියෙනවා. 10 සමහරව කරගෙන ඉන්නවා. ඔබ අහන්න එපා කොහොමද එකවර විශ්වවිද්‍යාල කීපයක කළේ කියලා. ඒ එහෙම නෙමෙයි. ඒක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවසානයේදී සෞඛ්‍ය පාදන කාර්යංශයේ ප්‍රචාරක නිලධාරී තනතුරටපත් වෙනවා. ඉන්පස්සේ තව බොහෝ කතා මැද්දි සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී තනතුරටපත් වෙනවා. ඉන්පස්සේ ඔබ මුලදී පටන් ගන්නකොට ඒක වර මහා බර සාර දේවල් බවටපත් වෙනවා. ඔබගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ නැතාව. ඒ තමයි එක පැත්තක් ගැන හිතන්නේ නැතුව අනිත් පැත්තත් හිතන්න හිතුවේ. අපේ රටේ මාතාමත් විශ්වාස කරනවා පූර්ණ කාලීන හොඳට හයි හත්තිය තියෙන මාධ්‍යවේදීන් ඉන්නවා. හැබැයි ස්වල්ප දෙනයි. එහෙමනම් මාධ්‍යවේදය කියන්නේ විනෝදාංශයක් මිස තාමත් මා විශ්වාස කරනවා එය පූර්ණ කාලීන රැකියාවක් නොවේ මගේ.
හොඳයි. එහෙම කියද්දී මට හිතුණා මේ සුනෙත් මහත්මයා රැකියාව විනෝදයෙන් කරන්න පුළුවන් නම් සහ විනෝදාංශය රැකියාව කරගන්න පුළුවන් නම් අපි කොයිතරම් දුරට ඒ රැකියාව සහ විනෝදාංශය තුල සාර්ථකද කියලා. ඉතින් ඔබටත් මේ මොහොතේත් ඔබ යම්කිසි රැකියාවක නිරත වෙනවා ඇති. ඒත් එක්කම ඔබට විනෝදාංශයක් තියෙනවත් ඇති. ඔබට පුළුවන් නම් මේ දෙක හරියාකාරව සමබරව අපි කියන්නේ බැලන්ස් කරගන්න. මම හිතන්නේ ඔබට පුළුවන් මේ දෙකම සාර්ථකව නිම කරන්න. දැන් මේ රත්නපුරෙන් කොළඹට එන කොළු ගැටය හිම කොට කමක් නැහනේ. ඔව් අවුරුදු ඇත්තරම 20යි. ඒකනේ 20යි. හරි හරි නම කියලා තියෙනවා ඒ කියන්නේ. හරි හරි. රත්නපුරෙන් කොළඹට එන කොළු ගැටය එතකොට පසුකාලීනව මාධ්‍යවේදියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔහු සෞඛ්‍යාංශයට පිවිසෙනවා. ඔහු ඉන් නොනැවති තව දුරටත් තමන්ගේ ජීවිතේ හෙලිපෙහෙලි කරගන්නවා ඒ මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදිහට ටිකක් බැරෑරුම් කතා බහකට යොමු වෙනවා කියලා දැන් ඔබ හිතයි. ඇත්තටම මේ ඇයි මේ වගේ ශාස්ත්‍රයක් තෝරගත්තේ දැන් ඔබ වෙනස්ම මාවත් තමයි එකිනෙකට තෝරගෙන තියෙන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස්ම මාවත ඔබ ඔබේ තෙවන අධියට විදිහට තෝරගන්නවා. මොකද්ද මේ රසකතාව? රසකතාව කියන්න කලින් නිවසේ ඉන්න ඔබ හිතාවි දැන් මේ සියල්ල කියනකොට මේවෙන් ඇති වැඩේ මොකද්ද? මම ඔබට පොරොන්දු වෙනවා මේ කතාව මේ කතාවේ මේ කැලල කියනකොට ඔබට දෙයක් තියනවා ගන්න. මම ඊට කලින් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ හිතාවි ඔබ මගෙන් ප්‍රශ්න අහන වෙලාවට මම ඔබෙන් ප්‍රශ්න අහනවා කියලා. ඔබ හිතන්නේ මාධ්‍යවේදී කියන්නේ කවුද? ඔබට හිතෙන විදිහට. අතර මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් සහ ටිකක් දිගු උත්තරයක් දෙන්න ඕනේ. මොකද විශාල වපසරියක් තුළ ප්‍රශ්නේ විහිදෙනවා. නමුත් මට හිතෙනවා සරලවම සුනෙත් මහත්මයා මාධ්‍යවේදීක් සහ හොඳ මාධ්‍යවේදීක් කියන්නේ හොඳ දෙයක්, හොඳ පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් කෙනාට. එහෙම නැත්නම් සමාජයට සංවේදනය කරන්න පුළුවන් කෙනාට කියලා. يعني සමාජය සුවපත් කරන කෙනා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම මම එහෙමනම් මම ඔබේ ප්‍රශ්නය මෙතනින් ලින්ක් කරන්න නැත්නම් එකතු කරන්න මනෝවිද්‍යා උපදේශනය නැත්නම් කවුන්සලින් කියලා අපි කියනවා. කවුන්සලින් වලත් කරන්නේ සමාජය සුවපත් කිරීම. ඒ නිසා මට හිතුණා ඔබ වගේ විස්තර අහුවොත් මම කියන්නම් එහි තියෙන සමහර සංකල්ප එහි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මම කල්පනා කළා. මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරද්දී මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරද්දී සමහර විට අපි දකින දේවල් බොහොම ගැඹුරුයි නිලධාරියෙකුට වඩා. මා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරද්දිත් මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරද්දිත් අපි දැක්කා මිනිසුන්ගේ ඔබ සහ මා ඇතුළු නිවසේින් ඔබටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අනේකා හඳුනා ගැනීමේ ගැටලුව. wife and husband නැත්තම් ගෙදර ඉන්න බිරිඳ සහ සැමියා අතරේ ඔබ මට බණීවි සමහරට දෙන්නත් එක වාඩිලා මේ වැඩසටහන බලනවනම් ඔබ දෙදෙනා අතරේ සංවේදනය හා අවබෝධයේ අඩුකම නිසා තමයි ඔබේ සතුට අඩු වෙනව නම් අඩු වෙන්නේ. සතුට වැඩි වෙනව නම් වැඩි වෙන්නේ ඔබ දෙදෙනා අතරේ සම්බන්ධතාවය සහ සංවේදනය වැඩි වෙනව නම්. ඒ නිසා මා විශ්වාස කළා මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කරන අතරතුරේදී සමාජයේ එකිනෙකාගේ අවබෝධ කිරීමේ ශක්තිය වැඩි කිරීමේ දෙයක් පටන් ගන්නවා කියන ඉන්පස්සේ තමයි මේ මනෝවිද්‍යා උපදේශණයට යොමු වුණේ. හොඳයි දැන් සුනෙත් මහත්මයා ඔබේ ජීවිතයේ ආගිය තැන් රසමුසු තැන් කතා බහ කරන අතරතුර මට හිතෙනවා මේ කතා බහ කාලීන තේමාවක් එහෙම නැත්නම් කාලීන ප්‍රශ්නයක් ගැටලුවක් වෙත රැගෙන යන්නට ඕනි කියලා. මොකද ඔබතුමා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සිටින සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීතුමෙක් නිසා දැන් මේ කොරෝනා කියන තත්ත්වය දැන් අපිට බොහොම පුරුදු වචනයක් වෙලානේ. මුලින්නම් අපි කිව්වේ කොරෝනාගෙන් බේරෙන්න ඕනේ, කොරෝනා හැදුනොත් භයානකයි, කොහොම හරි මේ ලෙඩෙන් බේරෙන්න ඕනේ, මේකෙන් වසන් වෙලා ඉන්න ඕනේ කියලා. දැන් ඇත්තටම අපිට එහෙම ඉන්න බැහැනේ. මොකද කොරෝනා කියලා අපිට වැඩට යන්න නැතුව ඉන්න පුළුවන්ද? අපිට අපේ දේවල් කරගන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න පුළුවන්ද? බෑ. අපිට සිද්ධ වෙනවා ඒ සියල්ල ඇතුලේ මේ පවතින සමාජයට අනුගත වෙන්න. ඇත්තටම පුළුවන්ද සුනෙත් මහත්මයා කොරෝනාත් එක්ක ජීවිතය අරගෙන යන්න සාර්ථකව? ඔබ මගෙන් අහන ප්‍රශ්නෙට ඔබෙන්ම පිළිතුරක් ගන්නේ නැතුව මා යනවා ආලින්දයට. ඔබ විශ්වාස කරන්නේ ගෙදර ඉන්න අය. ඔබ විශ්වාස කරන්නේ නිවසේ සිට අපට කොරෝනාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? මෙහි ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි ඔබ කියාවේ මෙහි උත්තර දෙකක් තිබෙනවා. ප්‍රශ්න දෙකක් නෙමෙයි ප්‍රශ්නයට උත්තර දෙකක් තිබෙනවා. ඒ උත්තරය එකක් තමයි ඔව් කොරෝනාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. සමහර විට කොරෝනාත් එක්ක ජීවත් වෙන්න බෑ. අමා කොරෝනාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියන අයටත් කොරෝනාත් එක්ක ජීවත් වෙන්න බෑ කියන අයටත් එකම විකල්පය වන්නේ කොරෝනාත් එක්ක ජීවත් වීම පමණයි. ඒ නිසා මා ඔබේ ප්‍රශ්නයට ප්‍රශ්නෙකින් උත්තර දෙනවා. කොරෝනාත් එක්ක ජීවත් නොවි මොකද කරන්නේ? එනිසා එතනින් මා පිවසෙනවා කොරෝනාත් එක්ක ජීවත් වෙන්න ඕනේ. හැබැයි කොරෝනාත් එක්ක ජීවත් වීමේදී කොරෝනා අමතක කොට ජීවත් වීම
ජීවත්වීමට බාධා ඇති කරන නිසා ඔබ ඔබට ආදරේ නම් කොරෝනා සමග ජීවත් වීමේදී යම් කිසි පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් තමයි ජීවත් වෙන්න ඕනේ. එතනදී ආයෙත් ඔබ කියාවේ හැමදාම පතුරුන මන්තරේනේ මුවාවරණයක් යොදාගෙන දැන් අපි නම් මීටරයක් දුරින් ඉන්නේ. දැන් එතකොට සමහර විට ඔබව පේන්නේ නැති නිසා හෝ මාව පේන්නේ නැති නිසා මේ මාස්ක් එක නැත්තම් මුවාවරණේ ගලවා දැම්මා නෙමෙයි. සාමාන්‍ය මීටරයක් ඈතින් ඉන්නවා සහ අපි සාම්ප්‍රදායිකව කියන දෙයට එහා පැත්තේ ගිහින් සමහර විට අපි අවශ්‍ය දේවල් දැනගන්න ඕන නම් ඔබ ළඟට එනවනම් යලේ මුවාවරණයක් දාගන්නවා. ඒ එක අත්සෝදනයක සහ අනිත් සමාජ දුරස්ථභාවය තියාගන්න එක. පුංචි දේවල් උනාට මේවා කරමින් සමාජය ඉදිරියට ගෙන යන්න ඕනි. ලෝකයේ දියුණු රටවල් නැත්තම් තුනන් ලෝකේ රටවල් හෝ අනිත් සියලු රටවල් වල ඉදිරියට කරන්න වෙන්නේ කොරෝනා නිසා වහගෙන ලොක්ඩවුන් කළා ජන ජීවිතේ කඩාකප්පල් කරලා යන එක නෙමෙයි. කොරෝනා සමග කොවිඩ් 19 සමග ජීවත් වීම. එතනදී එකම දෙයක් අමා අපි තීරණය කරන්න ඕනි. සමහරු අන්තර්ජාලයේ Facebook එකේ දාලා තිනවා අමා සමහරට ගෙදර ඉන්න ඔබත් මේක දැම්මද දන්නේ නැහැ. දැම්මනම් එහෙම දෙයක් ගැන විවේචනය කරනකොට ඔබට හිතට අසහනයක් අසුතරක් එනවා නම් සමා වෙන්න. අපි බය නැහැ කොරෝනා කියලා සමහරු දානවා මේ Facebook ෆොටෝ. එහෙම දැම්මහන් අපිට හිතෙනවා මං දැම්මත් අමා ඔබ දැම්මත් ගෙදර ඉන්න ඔබ අතරින් කෙනෙක් දැම්මත් එහෙම මෝඩ තැනකට අපි යන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕන. හැබැයි බය වෙලා අකුලගෙන ගෙදරට වෙලා ඉන්න බැරි නිසා බය පරිවර්තනය කරන්න උපක්‍රමයකට ඒ තමයි මුවාවරණ දාගන්න, අත්සෝදන්න, සමාජ දුරස්ථභාවය තියාගන්න, සෙනග නිතර ගැවසෙන තැන් වලට නොයන්න, රෝග ලක්ෂණ තියෙනවා නම් අදාළ අංශ වලට දන්වන්න, රෝහල් ගත වෙන්න, වැඩිහිටි පරම්පරාවේ අය ළඟට වැඩියෙන් ජොබ් එක කරලා රැකියාව කරලා ගිහිල්ලා ආව ගමන් යන්න එපා. ගෙදරට ආවහන් පාවහන් පැත්තක තියලා තියන්න ඒවා පිටින් යන්න එපා. නාන එක ඒ අවශ්‍යතාන් වලදී පිරිසුදු වෙන එක මේවා කරගත්තොත් කොරෝනා කියන්නේ ලොකු අරපුදයක් නෙමෙයි. හොඳයි දැන් ඔබතුමාගේ සඳහන් කරපු කරුණු කාරණා අතරේ දැන් අත්සෝදනයක මුවාවරණ පළඳන එක මීටරේ දුර උඩ සෙනග ගැවසෙන ස්ථාන වලට නොයා සිටින එක මේ දේවල් මූලික කරුණු කාරණා කිහිපෙන් අපි නිරන්තරයෙන් කොරෝනා පළමු රැල්ලේ සිට නිරන්තරයෙන් සෞඛ්‍යංශයේ රාජ්‍යංශයේ අපිව දැනුවත් කරපු මූලික කරුණු කිහිපේ. නමුත් වර්තමානයේ ඔබතුමාම මම හිතන්නේ ඔබතුමාම හිතන්න මේ දේවල් ක්‍රියාත්මක වෙනවද දැන් මේ සමාජයේ වෙනස් වෙනවා අපි අපේ පුරුදු ජීවන රටාවට අනුගත වෙලා තිනවා දැන් අපිට ඒව ටික ටික අමතක වෙලා යන්නේ ඉස්සර නම් තන තන තිබුණා පාරේ අයින තිබුණා පොදු ස්ථානවල තිබුණා අත් දෙක හොදගෙන යන්න ස්ථාන මාක්ස් නොමිලේ බෙදුවා දැන් මේ දේවල් වෙනවද නිසි ආකාරව මම ඔබතුමාගෙන් මේ දේවල් අහන්නේ ඔබතුමා සෞඛ්‍යංශයට සම්බන්ධ නිසා ඔබ හොඳ තැනකට ආවම ගෙදර ඉන්න අය ඔබ හිතාවි අමා හොඳ ප්‍රශ්නයක් ඇහුවා දැන් නම් අහවලා සුනෙත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන කෙනා දැන් අමාරු වෙටම කියලා. හැබැයි මා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ තමයි අපිට තිබෙන ප්‍රශ්නේ. ඒ තමයි අපිට තියෙන අභියෝගය. අපි සමහර වෙලාවට මේ කතා කරද්දී හරබර විදිහට කීවාට මේවායින් ਸਰව සම්පූර්ණයෙන් වලකින්න ඕනේ කියලා. සමහර තැන් වෙනස් වෙන්න වෙනවා කිව්වහම ඔබට හිතේවි අත හොදනක වෙනස් වෙනවද? නෑ හැබැයි සමහර විට අත හොදනව වෙනුවට සැනිටයිසර්ස් පාවිච්චි කිරීම හරි ඒ වෙනසක් සමහර විට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමහර සීමාවල අපි කියමු මෙන්න මේ ප්‍රමාණයක් අපි හෝල් එක ඇතුළට අරගෙන මෙන්න මේ දේ කරන්න ඕන අවසර ඇතිව ඒ වගේ දේවල් වෙනස් වෙනවා හැබැයි වෙනස් වෙන්නේ නැති දේවල් තියෙනවා අමා ඔබ විශ්වාස කරනවද මීට මා දන්නේ ඔබ ඉපදෙන කාලේදී මේ අත්දැකීම ඔබ දැක්කාද කියලා ඉස්සර අපි පුංචි කාලේ අපිට මතකයි බස් එකකට නැග්ගහම සිගරට් ගඳේ බෑ ළඟ ඉන්න බෑ හැබැයි ඔබ විශ්වාස කරනවද දැන් කවුරුත් සිගරට් එකක් පත්තු කරගෙන බස් එකට නගිනවද නැග්ගොත් ඉන්න දෙයිද ඒ වගේම තමයි ඔබට යම්කිසි පුරුද්දක් ඇති වුණාට පස්සේ ඔබෙන් විතරක් නෙමෙයි පොදු සමාජයට ඒ පුරුද්දාවට පස්සේ ඔබට එක්තරා වෙලාවක නිකන් හිතට එන අමුතු හිතුවිල්ලක් විදිහට අර පුරුද්ද බිඳින්න හිතුවත් ඔබට සමාජයෙන් එන පීඩනය සහ සමාජයෙන් එන තත්ත්වයන් යොමු කිරීම නෝ ඔබට බිඳින්න බෑ. අපි ඔබෙන් අහනවා ඔබට දැන් පුළුවන් ද මාස්ක් එකක් නැතුව පාරේ යන්න? අමා ඔබට පුළුවන්ද? බෑ. මොකද පොදු සමාජයේ ඔබ දිහා බලනවා ඔබ හරියටම වැරද්දක් කළ බව පෙන්නනවා. ඒ නිසා මෙහි එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා behavior change නැත්නම් චර්යාත්මක වෙනසට ඔබෙන් නැතිවෙන පුරුදු වගේම සමාජයේ ඇතිවෙන පුරුදු දෙක එකිනෙකට ගැලපුණාට පස්සේ ඔබට එක්තරා වෙලාවක වෙනස් පාරක යන්න හිතුණාට
සමාජය යම්කිසි නෝම්ස් නැත්තම් යම්කිසි සිද්ධාන්ත ගානක නැත්තම් යම්කිසි වටිනාකම් ගානක ඉන්නවනම් ඒ සමාජය තුළ ඔබට ඉන්න වෙන්නේ සමාජය කියන විදිහට. ඒ නිසා සමාජයත් එක්තරා තැනකට හැදුනහම ඒ වගේම ඔබත් එක්තරා තැනකට හැදුනහම මේ දෙක අතරේ ගැටණයක් නැහැ. ඒ ගැටණයක් නැති වෙනකොට අපි කියනවා නිව් නෝමල් නව ජීවන රටාව කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට නව ජීවන රටාවේ යන්න වෙනවා. නව ජීවන රටාවේ නොයන අයට මොකද වෙන්නේ? එක්ක ඔබට ගෙදර දොර වහගෙන ඉන්න වෙනවා කියලා ඔබ හිතාවේ. හැබැයි ඔබට ගෙදර දොර වහගෙන හිටියත් අනාගතයේදී කොවිඩ් එන්න තාවත් මොකද සමහරව හිතනවා දැන් කොවිඩ් එන්න තාවනේ දැන් හරිනේ කියලා. නෑ. තාමත් මේක පරේක්ෂණාත්මක මට්ටමේ තියෙන්නේ. ඒ වගේ මම තාමත් තියෙන දත්ත අනුව කියන්නේ සමහර විට මේක අවුරුද්දක ප්‍රතිශක්තියක් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒතකොට ඊළඟ අවුරුද්දෙත් ආයේ ඉන්ජෙක්ෂන් එක දෙනවද? එන්නත් දෙනවද? නැත්තම් මේ ලංකාවේ හැමෝටම එක පාර දෙන්න පුළුවන්ද? මේ දුන්නත් අපි දන්නවා මේ වෛරසය මේ රෝගකාරකේ වෙනස් වෙනවා. වෙනස් වෙලා වෙනත් විදිහකට ආව දැන් අපි තිනවා අපි කතා කරනවා ඉස්සර වෛරසය නෙමෙයි. දැන් බ්‍රිතාන්‍ය වෛරසය ඊට වඩා හරි වෙනස්. ඒතර ඔබහවි ඒක අහිංසකද නැද්ද? නෑ. කොහොම වුණත් ඔබ විශ්වාස කරන්න ඉස්සර කාලේ ඉඳන් අපිට තිබුණ සමහර ලෙඩ තියෙනවා. ඒ ලෙඩ ඇති වෙනකොට gedara උළුවස්සේ කොහොමවත් අක්කෙල්ලෙනවා. පෙර කල සිට අපිට තිබුණ පුරුදු තිබුණා නම් අපේ සංයමය තිබුණා නම් කොවිඩ් කියන්නේ ඒ වගේම කොරෝනා කියන්නේ කිසිදු අපට ගැටලුවක් නෙවෙයි. හොඳයි සෞඛ්‍ය පිළිබඳව අපි මේ කතාබහ මදකට වෙනත්ම මගකට යොමු කරා. දැන් ඔබ සෞඛ්‍ය නියෝජනය කරන සෞඛ්‍ය නිලධාරියෙක්. එතකොට මාධ්‍යවේදී කේ විතරක් නෙමෙයි මනෝවිද්‍යා උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන නිසා මේ ශාස්ත්‍ර කිහිපයම පිළිබඳව හැමදාම නැත්නම් මේ ශාස්ත්‍ර නියෝජනය වෙන පරිදි මට ඔබෙන් විවිධාකාර වූ ප්‍රශ්න විමසන්නට අවස්ථාව තියෙනවා. නමුත් මම දැන් තෝරගන්නේ මාධ්‍ය ශාස්ත්‍රය. මොකද ඔබ මාධ්‍ය නියෝජනය කරන අතිශය දක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් නිසා. දැන් වර්තමානයේ සුනිත් මහත්මිය අපි දකිනව නිරන්තර විවිධාකාර වූ පාඨමාලා හරහා සමාජයට මාධ්‍යවේදීන් බිහි කරනවා. ඇත්තම මෙසේ බිහිවන මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බවක් තියෙනවද? මම කැමතියි ඔබේ අදහස දැනගන්න. කාරණා දෙකක් යමා. දැන් නිවසේ ඉන්න අය ගැන හිතුවොත්, ඔබ ගැන හිතුවොත් මෙතනට අවිල අපි කියනවා මේ මේ වචනේ සුදුසුද නැහැ නේ. මම පොරටෝක් දෙන්න බෑනේ මෙතන. හැබැයි මම විශ්වාස කරනවා වර්තමානයේ අති බහුතරයක් මාධ්‍ය පාඨමාලා වලින් බිහිවන්නේ මාධ්‍යවේදීන් නොවේ. අහිංසක දූල පුතාලා නංගිල මලිලා ඔවුන්ගේ සිහින සූරාකමින් ඔවුන්ව පීඩණයටපත් කරන කඩ විතරයි ඒ පාඨමාලා. අතිශය බහුතරයක්. හැබැයි සුළුතරයක් 13ක් තියෙනවා මේ අයට නියම දැනුම ලබා දෙන්නේ. මා යලි ඔබේ අර මුලින් සඳහන් කළ තැනට එනවා. මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් දවසින් දෙකෙන් කිසිසේත්ම බෑ. ඔබ හාවි ඔබ ඔබ කියාවේ ඔබ වරින් වර කෝ ප්‍රවීණ ජේෂ්ඨ. මා හිතන්නේ මැරෙන තුරා මාධ්‍යවේදියෙකුට සාර්ථක මේ වෙලා ඉවර වෙච්ච අතිශය සාර්ථක මාධ්‍යවේදියෙක් වුණා කියලා කියන්න බෑ කීයටවත්. එහෙම කියනවනම් ඒක බොරුවක්. එමුනම් මොකක්ද උත්තරේ? ජීවන පැවැත්මත් එක්ක අපේ ජීවිතේ අපි හදාගන්නවනේ යම දැන් අද ඉන්න මිනිස්සයා නෙමෙයි හෙට අත්දැකීම් එක වෙනස් වෙනවනේ. මාධ්‍යවේදියත් එහෙමයි. අද තියෙන අත්දැකීම් අනුව අද තියෙන පළපුරුදුකම් අනුව හෙට වෙනස් වෙන්න පුළුවන් කිනාට අදට වඩා හෙටට ටිකක් ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කෙනාට සමාජයේ හදගස්ම දැනන කෙනාට තමයි මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. හරි මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. හැබැයි එයත් සංසාරේ වගේ තමයි අපට එහෙම වුණා කියලා ඊළඟට මේ වැඩේ මෙහෙම ඉවරයි දැන් අපි පරිපූර්ණයි දැන් අපි අර නිකන් අර ආයෙත් අර කියන වගේ හරි පොරක් කියලා හිතුවොත් එහෙම එතනින්ම මාධ්‍යවේදිය වෙරයි. ඒ නිසා ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුර තමයි මාධ්‍යවේදියෙක් හදන්න බෑ. හැදෙන්න ඕනි. අර පාඨමාලා සාර්ථකයයි කියන පාඨමාලා වලින් පවා කරන්න පුළුවන් අමා ඔහුට හෝ ඇයට යන මග පෙන්වා දීම පමණයි. යන මග පෙන්වා දීම පමණයි. හොඳ කතාවක් තියෙනවා. අස්සේ ගෙනියන්න පුළුවන් වතුර ළඟට. හැබැයි ඒ අස්සයා වතුර බීම පාලනය කරන්න කාටවත් බැ. ඔහුම බොන්න ඕනේ. අස්සයාම ඌම බොන්න ඕනේ. ඒ නිසා කෙනෙක් ඇදගෙන යන්න පුළුවන් මාධ්‍යවේදියෙක් වෙනන්න පාර කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඔහු හොඳ මාධ්‍යවේදියෙක් වෙනවද? ඔහු පළදායි මාධ්‍යවේදියෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ ඔහුගේ කල්ක්‍රියාවෙන් ඔහුගේ පැවැත්මෙන්. හොඳයි. මම හිතන්නේ බොහෝම කරුණාකරන අපි කතා බහ කරා අද දවසේදී ජානක සුනිත් බණ්ඩාර මහත්මියත් එක්ක. අවසාන වශයෙන් මම කැමති බොහොම කෙටි පිළිතුරක් ඔබතුමාගෙන් ලබා ගන්න. දැන් අපි සදහන් කරා මම මුලදීත් ඔබට මතක් කරා මේ වැඩසටහන ආරම්භයේදීම අපි නිරන්තරයෙන් දකින්නේ සහ අපිට දැනගන්න ලැබෙන්නේ මේ සමාජයේ යම්කිසි එක් ක්ෂේත්‍රයක් තුලින් නිපුණත්වයට පත් වෙමින් ප්‍රවීණත්වයට පත් වෙමින් හිනිපැත්තටම ගියපු ජීවිතය ජයගත්ත මිනිස්සු. නමුත් ජානක සුනිත් බණ්ඩාර මහත්මයා
මාධ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ එවිදරක් නෙමේ මනෝවිද්‍ය අපදේශකවරයෙක් වශයෙන් ඊට අමතරව තවත් බොහෝ ශාස්ත්‍ර නියෝජනය කරමින් තමන්ගේ ජීවිතයේ ඉලක්ක බොහෝම කාර්යශූරව සාක්ෂාත් කරගන්නවා. අපි අවසාන වශයෙන් පුංචි පණිවිඩයක් දෙමු ධනාත්මක සිතුවිල්ලක් එක්ක. ජීවිතයේ ඒ විදිහට ජය ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට එක් ඉලක්කයක් විතරක් ඇතිද ජීවිතේට ජය ගන්න කියන කාරණාව ගැන. අමා ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔව් සහ නැහැ. ඔබ හිතාවේ අපබ්‍රංශ කතාවක් කියලා. සමහර විට ඔබට තියෙන ඔව් පිළිතුරට ඔබට හරිම ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කය ඔබ සපුරා ගන්නවා නම් ඔබට යා හැකි ඉලක්කය ඔබ දන්නවා ඒක ළඟ නම් එය තෘප්තිමත් වුණාට පස්සේ සාර්ථක කරගත්තට පස්සේ ඔබට සතුටින් ඉන්න පුළුවන් නම් ඔව් ඔබට ඒක දෙයක් තෝරගත්තා මේ දේ කරලා දෙයිනේ කියලා නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි වර්තමාන කාලයේ ඇත්තම කිව්වොත් තමයි අපිට එහෙම සරලව සතුටින් ඉන්න බෑනේ. සමහර ලාට අපිට හිතෙනවා තව තැනකට යන්න ඕනේ. එහම තව තැනකට යන්න ඕනේ නම් සමහර විට අපි කියනවා අර මුලින් කිව්ව කතාව. එක් දොරක් වැසුනොත් ඒ දොරෙන් පස්සේ තවත් දොරක් හැරගන්න සූදානම් වෙලා හිටියොත් අපට අර වැහිච්ච දොර දිහා බලාගෙන හඬන්නට හූල්ලන්නට අනේ අපුයි කියන්නට පසුතැවිලි වෙන්නට මොකද්ද වෙන්නේ පසුතැවිලි වෙන්නට දෙන්නේ එකක් නැති වුණොත් තව දෙයක් තියෙනවා. දැන් ඔක ආදරේ දිනම් ප්‍රේමේ දිනම් කියන්නේ වෙන විදිහකට අපි අහනවානේ මේ මුහුදින් එකමාලුවද කියලා. මාගෙන මේ අර මුහුදින් එකමාලුව නෙමෙයි වුණාට අල්ලගන්න මාළුව හරියට අල්ලගන්න ඕනේ. හැබැයි ඒ මාළුව අල්ලගත්තට පස්සේ ඒ මාළුව ගිලිහෙනවා නම් අපි ගිලිහෙච්ච මාළුව ගැන අඩද අඩා දුඩා ඉන්නේ කි තේරුමක් නැහැ නිසා සමහර විට ජීවිතේට අරමුණු දෙක තුනක් තිබුණාම එක අරමුණක් ඔබේ වෘතිය වෙයි අනෙත් අරමුණ කරා යද්දී ඔබට විනෝදාංශය වෙයි අනිත් අරමුණ ඔබට නිකන් සේෆ් ගාඩ් වෙන්න එකක් නැති වුණොත් තව එකක් යොදා ගන්න පුළුවන් වෙයි. හොඳයි ඔබේ ජීවිතේ ජය ගන්න ඔබේ සිහින මාවතට කෙමෙන් ළඟා වෙන්න ජානක සුනිත් බණ්ඩාර මහත්මයාගේ ජීවිත කතාව එහෙම නැත්නම් ජීවන ගමන ඔබට යම් කිසි උත්තේජනයක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී බොහොම හරවත් කතා බහක් සඳහා අපිත් එක්කතු වුනේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සංනිවේදන නිලධාරී මනෝවිද්‍යා උපදේශක මාධ්‍යවේදී ජානක සුනිත් බණ්ඩාර මහත්මිය. අතිශයින් ස්තුතිවන්ත වෙනවා දහසකුත් වැඩ කටයුතු මැදියවද චරණ උදායිර වැඩසටහන වෙනුවෙන් කාල වේලාව වෙන් කරගෙන මෙවන් හරවත් කතා බහක් සඳහා අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපැතුම් එකතු කරන ගමන් අදට ඔබතුමාට සමු දෙනවා. අයිබෝවන්. අයිබෝවන් බොහොම ස්තුතියි ආරාධනා කළාට. හැබැයි අවසාන වශයෙන් ඔබට කියනවා කියන්න යන කතාවල බොහෝම ලොකු ගැඹුරක් සහ ඈතක් වපසරියක් තිබුණාම කියන්න යන කාරණා ගොනු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කෙටි හමුවේදී ඔබට යමක් හිතුණා නම් එයයි අපේ ජයග්‍රහණය. බොහොම ස්තුතියි. බොහොම හොඳ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. හිතවත දින අපි සූදානම් වෙන්නේ උදායර සහෘදයා විශේෂාංගෙන් සමු ගන්න. නමුත් බොහොම ආදරෙන් ලෙන්කට ඔබට ආරාධනා කරනවා දෙකටම රැඳෙන්න උදායරත් එක්ක.